අයිබෝන් අද පොඩ්ඩක් එළිය ඇවිදින්න යන්න ලෑස්තිලා ඉන්නේ ඒ ගම මට හිතුණා මේ පොඩක් වගවත් පොඩක් පෙන්නලාම යන්න ඕනි කියලා බලමුකෝ දැන් මාළු මිරිස් කඩලා කඩලා දැන් මේ තියෙන්නේ දැන් අලුතෙන් හැදෙනවා ඒවා මොකද කට්ටියට දුන්නා අපි මේ ගොඩක් ගෙදර කෑවා ෆ්‍රීස් කරලා දැන් තියාගෙන ඉන්නවා මේ දවස්වල ගොඩක් මේ බණ්ඩක් කනං දැන් අද ඉඳලා ඔන්න උයන්ඩ ගත්ත බණ්ඩක්කා මේ ගොඩක් තියනවා මේ හැදිලා තක්කාලි නම් කඩලා ඉවර කරන්න බැරි තරම් දැන් මේවත් මේ කඩලා දැන් අලුතෙන් ආයි එන්නේ මේ හරි ඔක්කොම තක්කාලි මේ කපන්නත් බෑ තවත් වැඩි වෙයි කියලා උසෙයිද දන්නෙත් නෑනේ ගස් ඒක නිසා කපන්නත් බෑ මොකද ගෙඩි හැම තැනම මල් තියනවා ඉතින් ඒක නිසා කප්පාදු කරන්නවත් බැරි තරම් තක්කාලි හැදෙනවා මේ කොහොමත් සානේ හොඳට තක්කාලි හැදෙනවා මෙන්න මේක මගෙන් අහලත් තිබ්බා මෙන්න මේක අර ලංකාවේ හැදෙන එක වගේ ටික හොඳට ඇඹුලක් තියෙනවා ඒ මේ හරියේ තියෙනවා ගොඩක් අර ලොකු තක්කාලි මේවා බීට් එහෙම දැන් ගලවාගෙන යන්නේ මහත්තයා දැන් ආපහුත් හදලා තියෙනවා දැන් ෆෝල් එකට කියලා හදලා තියෙනවා බෝන්චි එහෙම දැන් ඒවත් මල් ඇවිල්ලා එතන හැබැයි චුට්ටක් අර සත්තු කාලා කංකුන්නම් තියෙනවා හොඳට හැදිලා දැන් කීපවතාවක්ම කපලා කාලා තියෙන්නේ මෙතන හැදෙනවා මේ ගෙඩියක් ඉතින් මේ හරියේ මේ තක්කාලි කඩන්න ඕනේ නෑ මික්මනින්ම මේ ඉදෙනවා මේ වතාව ටිකක් දවස යනකොට මොකද මේ දවස්වල ඉදෙන එක හොඳයි තව පහු වෙනකොට ෆෝල් එක පටන් ගන්නකොට නම් ඉතින් මේ ඒවා ගොඩක් වෙලාවට මේ ඉදෙන්නෙත් නෑ මේවා අද කැඩුවා මේ කැඳ හැදුවා උදේට ගොඩක් වෙලාවට සිකුරාදා උදේට කැඳ හදනවා මෙතන මේ වැල ගිහින් තියෙන විදිහ වට්ටක්කා අපි දළු කෑවා මොකද ගෙඩි හැදෙයි දන්නෙත් නෑ කියලා හැබැයි මේකේ නැහැ ඉස්සරහා මේ જાතියෙම එකක් තියෙනවා ඒකේ නම් ගෙඩි එනවා මේ අද කඩලා හින්දා නන්නම් කියලා හිටියා අපේ සුමිත් අයියාගේ දායා මේකේ ඔක්කොම තියෙන්නේ මේ බඩු මං හිතාන හිටියා මේක ඇතුළේ පෙන්නන්න ඕනි කියලා මේ කැම්පින් යනකොට ගෙනියන මේවා එහෙම මේ ඔක්කොම හැම බඩුවම තියෙන මෙහෙ ඉතින් ඔක්කොම බඩු ගෙනල්ලා තියාගත්තාම මේ ඒවා මේ ඕනෙලාක වැඩක් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් හැමදේම තියෙනවා වර්ග ඕකේ එන මේවා පොඩි යනවල ඉඳලා ලොකු වෙන හැම එකක්ම අඬු මිටි හැම වර්ගයක්ම තියාගෙන ඉන්නේ මේ දවස්වල නම් දැන් හොඳටම මිදි ඉදිලා තියෙන්නේ මේ ඉදිලා තියෙන්නේ මේ ඇතුලේ ඇති ඔක්කොම හොඳටම ඉදිලා තියෙන්නේ දම් පාටම වෙලා මේ හරියක් කඩලා මේ අපි ඩ්‍රින්ක්ස් හැදුවා අක්කා තමයි හැදුවේ මේ ඒවා හැදුවේ මේ තැම් يعني වතුර දාලා තැම්බුව ඊට පස්සේ පෙරලා ගත්තාම බොන්න පුළුවන් නිකන් මේ මිරිකලා ගන්න බෑ මේක නම් කරපිංචේක හොඳට තක්කාලි ටික අද කඩන්නත් බැරි වුණා ඕ ඉදිලා මේ සාමාන්‍ය උදේටත් කඩනවා තක්කාලි හවසටත් කඩනවා කට්ටියට දීලා ඉවර කරන්නත් බැරි තරම් මෙන්න මෙතන තියෙන මේ කැන්ටලොප් හැදෙන දැන් ඒක හොඳට තියෙන සාමාන්‍යයෙන් දවස් 72ක් යනලු වෝටර්මෙලන් මෙතනම් පොඩි ගෙඩියක් තියෙන්නේ මේක මුලම හැදුනේ එක මේකයි තව මේ අස්සේ තියෙන ගෙඩියා ඒක නම් බලන්නත් බැරුව ඇති මේ අස්සේ තියෙන ගෙඩියා මේ ඒවා මුලම හැදුනේ ඒවා දවස් 85ක් යනවා මේ ගලවන්න ගිහින් يعني කඩන්න ගෙඩිය කඩන්න දවස් 85ක් ඉන්නෝනේ මෙතෙන් ලොකුවට හැදිච්ච මෙතන තියෙන වගාවත් එක්ක මේවා එලා තියෙන්නේ දැන් මේ කැන්ටලොප්ුයි මේ වෝටර්මෙලනුයි යනවා දිග්ගටම මේ මෙතනත් තියෙන මේවා හැදෙනවා බටු එක නම් හොඳට හැදෙනවා මෙතන තියෙනකේ මේකේ ගෙඩියක් එනවායි කිව්වා මේක හොඳටම ගිහින් හැමතැනම අපි හිතුවා දැන් ඕකේ ගෙඩි කන්න බැරි වෙයි කියලා මොකද මෙහෙට ටිකක් කලින් සීතල එනවනේ
ඒ නිසා අතන තියන මේ අමාරු යන්නත් දැන් මේ ගෙඩියක් තියන මේ මෙතනත් දැන් නම් ඒක කඩන්න පුළුවන් මන්ද මෙතන තියන ලොකු වෝටර්මෙලන් ගෙඩියක් ඒක පෙන්වන්න ආවේ දැන් මිරිස් නම් හැදෙනවා මිරිස් හොඳට හැදෙනවා එතන අර පොඩි මිරිස් එක මෙහරි ස්විස් චාට් ඒවා නම් තියනවා ඉතින් බෝංචි තවම නම් කඩනවා බීට් නම් ගොඩක් කෑවා ඉතින් බීට් නම් තවත් දැන් අලුතෙන්ත් හදන්න ඕනි කිව්වා ෆෝල් එකට අද හොඳ කාලගුණයක් තියෙන ගොඩක් හුලඟයි මේ වෙලාවේ වෙලාව 7යි සාමාන්‍යයෙන් මේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් නම් 25ක් විතර වගේ ෆැරන්හයිට් තියෙන්නේ 77යි කියලා මං හිතන්නේ සෙල්සියස් 25ක් 24ක් 25ක් වගේ එන්නේ නැති මේ වෙලාවේ මේ 7ට තවම තියෙනවා ඉතින් එළිය අඳුරු වෙන්න පටන් ගත්තේ නෑ ඉතින් තව පහු වෙනකොට තමයි 7ටත් අඳුරු වෙලා තියෙන්නේ ගස් මේ දවස්වල හැම තැනම පිපිලා තියෙනවා. සමරකේ අන්තිම කාලේ ගොඩක් වෙලාට ওই ගස් තමයි වල මල් හැම තැනම පිපිලා තියෙනවා. මේ හැරියත් අර වගේ ගහක් තියෙනවා. එහාටත් තියෙනවා කීපයක්ම පාටවල් කීපයක. ගොඩක් අය මගේ මැසේජ් කරලා තහලා තිබ්බා වීඩියෝ එකක් කරේ නැති ඉඳා. ඉතින් ටිකක් වැඩ වගේක් තිබ්බා බිසි වෙලා හිටියා. ඉතින් ඒකයි වීඩියෝ එකක් කරන්න බැරුනේ මේ මල් මේ හැබැයි දැන් වීඩියෝ කීපයක්ම තියෙනවා ඒ ටික දිගටම ගේන්නම් මම හිතන්නේ මේ වීඩියෝ එකට ඉස්සෙල්ලා අපි ගියා පොඩි ට්‍රිප් එකක් ඒකේ වීඩියෝ එක තමයි දාන්න හිතාගෙන ඉන්නේ බලන්නකෝ මම මේ දවස්වල අපි එක එක සැරේදී මේ පළදාව ගත්ත විදිහ වීඩියෝ කරගත්තා මම එක එක දවසට පළදාව කොහොමද ගත්තේ කියලා හැබැයි ඉතින් ඔක්කොම නෙමෙයි ටිකක් වීඩියෝ කරගෙන තිනවා බලන්නකෝ මේ වීඩියෝ එක ඉතින් මේ වගේ තමයි අපේ ගෝවා දිගටම හැදිලා තිබ්බයි ඉතින් බෝංචිද හැම දෙයක්ම ගොඩාක් හැදිලා මේ ගැලෙව්වා එක එකයිට දුන්නා ඉතින් දැන් සෑහෙන්න ටිකක් අඩුයි ඉතින් මෙහෙදෙන්නේ මේ වගේ බටු අර එග් ප්ලාන්ට් කියන්නේ මේ වගේ පළදාව හොඳට තියෙනවා ඒ වගේම මම දැන් බටු මෝජු කීප සැරයක්ම හැදුවා ගෝවා කොච්චරද කියනවා නම් අන්තිමට يعني ගෙඩිය ලොකු වෙලා මේ පැලුණා මැද්දෙන් මේ ඒ තරම් උනා ඒක නිසා අපි ඉක්මනින්ම ගෝවා මේ කැඩුවා ඒත් තවමත් තියෙනවා අපිට මේ ගෝවා පළදාව ගන්න ඇති මේ වගේ ඉතින් මාළු මිරිස් හැමදාම තක්කාලි කඩනවා මම කරපදේ මේ තක්කාලි නම් හැදුවා මේ සෝස් ලංකාවේ විදිහට සෝස් හැදුවා අපේ අක්කා තක්කාලි වලින් මේ කරේ යා ඒ තක්කාලි ගෙඩි දාලා රත් කරලා අරගෙන මේ තමයි මේ බෝතල් වලට දාලා ඩීෆ්‍රීස් කරේ ඒ වගේම නිකම්ම තක්කාලි ඩීෆ්‍රීස් උත් කරා يعني ගෙඩි පිටිනුත් කරා මොකද අවුරුද්ද පුරා මෙයා කියන්නේ වැඩිපුර හොඳට පාවිච්චිර ගන්න පුළුවන් මේ අර විදිහට බෝතල් වලට දාලා තියෙනේ කියලා මේවත් ඉතින් නිතරම දැන් හැදිලා තියෙනවා ඉතින් මේ කන්නේත් නෑ කට්ටිය එක වර්ගයක් පොඩි එක නම් ටිකක් ඇඹුල් අනිත් එක නම් මිදිවල හොඳට තියෙනවා මේ වගේ ඉතින් හැමදාම කඩනවා ඉතින් තක්කලිනා ඔය ඒත් එක දවසක මේ මම කඩපුලාවක වීඩියෝ එකක් කරා ඉතින් කැඩුවේ නැත්තම් එහෙම අර ඉදිලා යනවා ඉතින් වැඩේ තියෙන්නේ දැන් ලංකාව වගේ අයට තක්කලි ගොඩාක් කන්නේ නැහනේ හැබැයි මේ අක්කගේ ඉන්න අර ඉටැලියන් යාළුවන්ට නම් ඕන තරම් තක්කලි දෙන්න පුළුවන් එයාලා හරිම කැමතියි මොකද එයාලා ගොඩක් ලාට තක්කලි වැඩිපුර කන අයනේ එයාලට එහෙම උෂ්ණ ඒ වගේ ප්‍රශ්න නැහැ ඉතින් ඒක නිසා බය නැතුව ඉටලියන් අයට දෙන්න පුළුවන් තක්කාලි මේවා නම් අපේ එච්චරම සාර්ථක වුණේ පිපිඤ්ඤා මේ දැන් නම්
මේ ග කින්නගේ අර වෙනත් වර්ගත් හැදිලා නම් තියෙනවා. මේ තියෙන ඔය යාළුවන්ට ගෙනියන්න කඩපු වෙලාවක මාළු මිරිස්. මම මේ මෑත කාලේ භාවිතයට ගන්න මාළු මිරිස් කපලා දැම්මා. එතකොට ඒ කියන්නේ ළඟදී වගේ මේ අවුරුද්ද අග විතර වෙනකොට පාවිච්චි ගන්න කියලා හිතන්න ටිකක් කපලත් දැම්ම අර ගෙඩි පිටින්නුත් එනම ෆ්‍රීස් කරනවා වගේම කපලා ඒවනම් මේ වැකුම් කරන්න ගියේ නෑ. මම මේ අලුතෙන් සීලර් එකක් ගත්තා, පොඩි එකක් ටෙමු එකෙන්. ඒක බලන්නත් එක්ක තමයි මේ සීලර් එක කරේ. ඉතින් එහෙම දාලා ගොඩ කාලයක් තියන්න නැතුව පාවිච්චි කරනවා නම් ගන්න පුළුවන්. ඉතින් ඒත් ඉතින් මොකද දැන් තවමත් මාළු මිරිස් පලදාව තියෙනවා. ඉතින් තව සෑහෙන දවසකට මං හිතන්නේ මාළු මිරිස් හැදේවි ඉතින් දිගටම. ඔහොම තමයි ඉතින් දිගටම අපේ පලදාව ඔය වගේ දිගටම ගන්නවා. ඉතින් ලොකු ප්‍රමාණයක පලදාවක් ලැබෙනවා අපිට. ඉතින් ඒක නම් හරිම සතුටක් තමයි අපිට තියෙන. අපි ඉන්නවා නම් හැම තැනකම මැක්සුත් ඉතින් ඉන්නවා පිටිපස්සේ. මේ හරිය තියෙන එක දම් පාට එක ලස්සනයි. පොඩ්ඩක් හෙලේනවද මන්දා? මොකද මං නිකම් ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්නේ. ගොඩක් තැන්වල මේ වීඩියෝ කරන්න බෑ. ඉතින් මේ දවස්වල ඉතින් සම නිසා මිනිස්සු හැම ටිකක් එළියෙම ඉන්නවා. එතකොට හරි නෑනේ ඒ ගෙවල් හරි වලදී වීඩියෝ කරන එක. මම ඉතින් වීඩියෝ කරේ නැහැ ඒ හරියදී. අත්තක් කඩාගෙන හිටියා. අපි ටිකක් කලින් වැස්සත් දිගටම තිබ්බා. අද නම් නැහැ. මං හිතන්නේ මම මේ පාර යන එක හොඳයි. දාර පැත්තට මේ යවෙන්නේ තව අර පාරක් තියෙනවා, ලොකු පාරක් කර ඒක යවෙන්නේ එහෙම නම්. මට උනේ අර ඇතුලෙන් පාර වලින් යන්න. පොඩි අය එහෙම ඉන්න ගෙවල් තියනවා නම් මේ වගේ ගහනවා මේ කොච් චිල්ඩ්‍රන් කියලා. බල්ලෙක් ඉන්න ජනේලික බලාගෙන ඉන්නවා. මැක්සගේ ආවනම් එහෙම බුරයි. මේ එක ප්‍රචාරණ විදිහක් තමයි ඔය. අර අපිත් අදලා තියෙන මේ දස්සල සීනියස්. මේ ගහේ සුදු පාට මල් වර්ගය. තව ටික දවසකින් තුන් ඔය එක මලක්වත් නැහැ. ගස් පාට පාට එලා තමයි තියෙන්නේ. දැන් 8ටත් ළඟයි. ඉතින් මේ රවුමක්ම ගියාම එහෙමනම් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආපහු අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න.